රාශි චක්‍රයේ හත්වැන්න තුලා ලග්නය පිළිබඳව තමයි ඊළඟට සැප්තැම්බර් මාසයේ පලාපල ඉදිරිපත් කරන්නේ. තුලා ලග්න හිමියන්ගේ ගතිගුණ රාජ්‍යෝග යෙදෙන ආකාරය වගේම සැප්තැම්බර් මාසයේ පලාපල පිළිබඳව තමයි විග්‍රහ කරන්නේ. මුලින්ම පොදු ගති ලක්ෂණ වශයෙන් ගත්තොත් රාශි චක්‍රයේ හත්වැන්නට අයිති වෙන්නේ තරාදිය සහිත පිරිමි රූපයක් තමයි සංකේතවත් කරන්නේ තුලා ලග්නේ. උඹලා දැකලා ඇති මේ උසාවියට තමයි මේ ලාංඡනේ තියෙන්නේ. යුක්තිය නීතිය සමානාත්මතාවයේ තමයි මේ පිළිබුඹ වෙන්නේ. තුලාව පුරුෂ රාශියක් දක්ෂින රාශියක් වායුනොත් චර රාශියක් දීර්ඝ රාශියක් මනුෂ්‍යනොත් නර රාශියක් හැටියට පෙන්වා දෙනවා. ප්‍රමාණවත් උසකින් යුත් කඩවසම් පෙනුමක් ඇති ප්‍රසන්න ගතිවරුණින් යුත් තරම ඉසකේ අඩු රූප ස්වභාව යෙදෙන්න පුළුවන් තුලා ලග්න හිමියන්ගේ පොදු ගති ලක්ෂණ ලෙස. මනුෂ රාශියක් නිසා යහපත් ගති පැවතුම් ආගමික භක්තිය යහපත් සමාජාශ්‍රය වැනි මිනිස් ගති යෙදෙනවා. චර රාශියක් නිසා හිතේ තරම චංචල ගතිය ඇති කරනවා. තනියම තුලා ලග්නය තීරණ ගන්නේ නැහැ, තව කෙනෙකුෙන් අහලා කරලා තමයි ගන්නෙ. අන් අයගේ අදහස් වලට ගරු කරන තුලා ලග්නය නීති ගරුකයි. සාධාරණයි, ලාභ අලාභ වාසි අවාසි හොඳ නරක හොඳින් සොයලා බලලා අපක්ෂපාතව තීන්දුව ගන්නවා. තුලා ලග්න හිමියන්ට තමයි මිනිස්සුකාර තනතුරු ලැබෙන්න ඕනේ ඒ කියන කාරණා අනුව. හේතුවක් නැතුව කිසිවක් පිළිගන්න කැමති නැහැ. ප්‍රසිද්ධත්වයට පත් වෙන ඒ වගේම විවිධ දේ පිළිබඳ දැනුමක් ඇති වෙනවා. බොහෝ දෙනා සමග සමගියෙන් සහයෝගයෙන් කටයුතු කරන්න ලැබෙනවා. දුර දිග සිතා බලලා අන් අයගේ කැමැත්ත අනුව තමයි කටයුතු කරන්න තුලා ලග්න හිමියෝ. ඉතින් මේ තුලා ලග්නේ සිකුරුත හිමි ලග්නයක් හැටියට තමයි සිකුරු ගහට අයිති ලග්නයක් හැටියට තමයි ජ්‍යොතිෂයේ පෙන්වලා දීලා තියෙන්නේ. අපි ඊළඟට බලමු තුලා ලග්න හිමියන්ගේ පංචමහා රාජ්‍යෝගයේ දෙන ආකාරය. තුලා ලග්න හිමියන්ගේ සිකුරු එකේ නම් මාළවී පංචමහා රාජ්‍යෝගය, සෙනසුරු හතරේ මකර රාශියේ නම් සස පංචමහා රාජ්‍යෝගය, කුජ හතේ නම් මේ ෘචක පංචමහා රාජ්‍යෝගය ඇති වෙනවා. එතකොට පංචමහා රාජ්‍යෝග තුනක් ඇති වෙනවා මේ තුලා රාශි තුලා ලග්නෙන් උපන්න අයට තමන්ගේ කේන්දරේ. එතකොට මෙතන උච්ච බලයෙන් ඇති වෙන රාජ්‍යෝග ගැන කතා කරොත් යමිස් කෙනෙකුගේ කේන්දරේ අපි මෙහෙම බලමුකෝ. සෙනසුරු තුලාවේ ඉන්න ගමන් සිකුරුත් ඉන්නවන එතනම රාජෝග දෙකක් ඇති වෙනවා. සස පංච මහරාජෝගේ, මාළවී පංච මහරාජෝගේ. ඒ වගේම හතරවැනි සනිකුජ දෙන්නම ඉන්නවන සස පංච මහරාජෝගේ, ෘචක පංච මහරාජෝගේ දෙකම ඇති වෙනවා තුලා ලග්න හිමියන්ගේ. ඒ වගේම කටක ගුරු උච්ච වෙලා දසවැන්නේ එතනු ගුරුහංස පංචමහරාජෝගයක් ඇති වෙනවා. මෙන්න මේ විදිහට සක්ෂේෂ බලයෙන් සහ උච්ච බලයෙන් පංචමහරාජෝග සෑදෙනවා තුලා ලග්න හිමියන්ගේ. නීචවංග රාජෝගයක් සැදෙන්නේ තුලා ලග්න හිමියන්ට මෙන්න මේ ආකාරයට. රවිසනි එකේ ඉන්නවා නම් රවිනීච තුලාවට සෙනසුරු උච්චයි. එතන නීචමංග රාජෝගය උච්ච ග්‍රහය සමග නීච ග්‍රහය සංයෝග වීම. හතරවැන්නේ කුජ ඉන්නවන මකර රාශියේ ගුරුත් එක්ක එතන නීචමංග රාජෝගය. හයවැන්නේ මීන උච්ච වෙලා සිකුරුත් එක්ක බුධ නීච වෙලා ඉන්නවන
ඒක නීච භංග රාජෝගි මේස රාශියේ රවි උච්ච වෙලා සනි නීච වෙලා හත් වෙන ඉන්නවා ඒකත් නීච භංග රාජෝගි කටක රාශියේ ගුරු උච්ච වෙලා උච්ච නීච වෙලා ඉන්න නිසා එතන දස වෙන්නෙත් ඇති වෙනවා නීච භංග රාජෝගිය නීච භංග රාජෝගි විතරන්නේ එහෙම ඉන්නකොට කටකේ ගුරු ඉන්නකොට එතන මේ ගුරු වංශ පංච මහා රාජෝගිත් එතනයි ගමම කන්‍යා රාශියේ දොළොස් වෙන්නේ බුද උච්ච වෙලා සිකුරු නීච වෙලා ඉඳීමෙන් එතන නීච භංග රාජෝගයක් හැදෙනවා නීච භංග රාජෝග හයක් හැදෙනවා තුලාලක් මෙහිඥාන්ත මම මේ කියන ආකාරය අනුව විපරිත රාජෝගේ චන්දිකා ජයාට තිබ්බ මේ විපරිත රාජයේ නොසිතූ සුභඵල දෙන ඒක හැදෙන්නේ 6 8 12 අධිපතිව තුන් දෙනා ඒ රාශි තුනේ මොන විදියකට හිටියත් ඒක ඇති වෙනවා 6 8 12 අධිපතියන් වෙන්නේ ගුරු සිකුරු බුද මේ තුන් දෙනා තනි තනියම මොන විදියට හරි 6 8 12 හිටියා ඒක විපරිත රාජයෝගේ නොසිතූ සුභඵල දෙන රාජයෝගයක් ලග්නාදී යෝගයේ හැදෙන්නේ ලග්නෙන් 6 7 8 බුදු ගුරු සිකුරු කියන ග්‍රහය තුන් දෙනා තැම්පත් වීමෙන් ඒ තුන් දෙනා මොන ආකාරයකට හිටියා 6 8 12 නම් ඉන්නේ ඒක ඇති වෙනවා ඉන්නේ මේ 6 7 8 නම් sorry 6 7 8 නම් ලග්නාදී යෝගයේ හැදෙන්නේ විපද රාජයෝගයට පැටලුණා 6 7 8 ඉන්නවන බුදු ගුරු සිකුරු ඒක තමයි ලග්නාදී යෝගය. එහෙම නැත්නම් අර මහින්ද රාජපක්ෂගේ වගේ ඡන්දයෙන් 6 7 8 බුදු ගුරු සිකුරු ඉන්න පුළුවන්. ඡන්දය හිටපු රාජ්‍ය එක කියලා ගන්නකොට වම් අත පැත්තට ගෙනගෙන යනකොට එක ඡන්ද රාශියන ඊළඟ රාශිය දෙක ඒ විදිහට 6 7 8 බුදු ගුරු සිකුරු ඉන්නවනම් ඒක තමයි ඔබේ කේන්දරේ ලග්නාදී යෝගයේ ඡන්දාදී යෝගයේ බලා ගන්න ආකාරය. ඊළඟට ඊළඟට මම කියන්න යන්නේ තුලා ලග්න හිමියන්ගේ සැප්තැම්බර් මාසේ පලාපල විස්තරය. තුලා ලග්න හිමියන්ගේ ගෝචර ඵල සැප්තැම්බර් මාසේ යෙදෙන්නේ මේ ආකාරයටයි. කේතු පළවෙනි කොටුවේ රාහු ගුරු හත්වැන්නේ සිකුරු දසවැන්නේ රවිබුදු එකලොස් වැන්නේ කුජ දොළොස් වැන්නේ ගෝචර ගමනේ දෙන මෙම මාසය තුළ ගුරු මහදසා රවි මහදසා බුද මහදසා ගත කරන තුලා ලග්න හිමියන්ට තමයි සුභඵල අත්වන බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් රවිගේ බුදගේ ගුරුගේ මහදස අතුරුසා විදසා ලබල තියෙනව නම් ඒ අයට ආදිසි ධනලාභ මැණික් සම්පත ව්‍යාපාර දියුණුව රැකිරක්ෂාවේ උසස් වී තනතුරු තාන්නමාන නම්බුනාම ඒ වගේ දේවල් ලැබෙන්න බොහෝ ඉඩකඩ තියෙන බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් තුලා ලග්න හිමියන්ට ලොකුවට නරක කාලයක් නැහැ මේ සැප්තැම්බර් මාසය. තරමක් දුරට තමන්ට මේ කාලය තුල දියුණුවට මොන විදියෙන් හරි වාසනාව පෑදෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ. විශේෂයෙන් මේ මාසයේ රවි 11 වෙනිදා ගමන් කරන නිසා කෝටියක් දෝෂ භංග වෙන යෝගීකුත් ඇති වෙලා තියෙනවා. වෙනතර වඩා තරමක් ඔබ කෙට්ටු වෙන්න පුළුවන්. ශරීරයේ හිටියට වඩා තරබාරු ගතිය අඩු වෙන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන්කම තියෙනවා අපිට. ඉතින් මේ කාලය තුල ගෙවල් හදන්න ඒවට අත්විවාරම් දාන්න සුදුසු කාලයක් බවත් අවසන්න පුළුවන්. සිකුරු දසවැන්නේ ගෝචර ගමන ඉදෙන වෙලාවක් නේ. ඉතින් දැන් ගියක් හදනවා කියන එක අද කාලේ ලේසි නෑ. නමුත් මිනිස්සු කොහොමාරි හදනවා. ආ කුලියට ඉඳලා මේ මිනිස්සු පොසත් කරනකොට තමන්ගේ කියලා නිවහනක් හදාගෙන එක කාමරයක් කුස්සිය හදාගෙන ගියත් ඒක තමන්ට සැපක් නෙවෙයි. තමන්ගේ ගෙදර තමන්ගේ නිවස කියලා තියෙනවා. සමහර මූළු ජීවිත කාලෙම කුලී ගවල් වල ඉන්න තමයි ඇවිත් තියෙන්නේ. කේන්දරවල සල්ලිත් තියෙනවා.
නිවාස ලාභනේ අපි පරිශා කරාම ඉතින් අපිට ඒවා පේනවා. එහෙනම් තුලා ලග්න හිමියන්ට ජය වේවා තෙරුවන් සරණයි.